තුල දී යන්න ඕනේ කාලය තුලදී එතනදී ඒ නිසා රැට යන්න වෙනවා කියලා. හැබැයි අපි දැක්කේ රැට ගිහිල්ලා මරණ එක විතරයි. දවල්ට ආයුධ පෙන්වන්න අරන් ගිහිල්ලා දවල් මරුවා කියලා අපිට නම් දැකලා නැහැ කොහෙවත්. ආලවත් නැහැ අපි. මේ හැම එකක්ම අපි ආලා දෙන්නේ එක්ක රැ එක්ක පාන්දර. ඈ මේක වැඩේ කියන්නේ මේ මාංචු දාගෙන ඉන්න ඒ මාංචු දාගෙන ඉන්න පුජ්‍යලේ අත්තරංගු ඉන්න පුජ්‍යලේ මාංචු දාලා ඉන්නේ. දැන් මාංචු දාලා ඉන්න පුජ්‍යලේ බෝම්බ ගැහුවා කියනවා. වෙඩි තියන්න හැදුවා කියනවා. එතකොට මේ පොලිසිය ඉන්නේ පඹයද? ඈ පඹය ටිකක්ද පොලිසිය ඉන්නේ? ඒකයි අපි අහන්නේ. ඉතින් මේ විදිහට මේ මාංචු මම සුදේෂ් නන්දිමාල් සිල්වා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති. පසුගිය 12 වෙනිදා ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේදී සමන්ත ප්‍රේමකුමාර කියලා තරුණෙක්ව අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරලා තිබුණා. මේකෙදී මේ ඝාතනය සිදු වූයේ විශේෂ කාර්ය බලකායති විශේෂ පොලිස් කාර්ය බලකායති. මේගොල්ලෝ කියනවා STF එක මේගොල්ලෝ කියනවා මේක වෙඩි තැබීමක් දෙඩි හුවමාරුවක් තුළ සිද්ධ වෙච්ච එකක් කියලා. නමුත් මේකේ සැබෑ තත්ත්වය ගත්තම මේ පුද්ගලයාව පසුගිය 10 වෙනි දින තමයි මොව පැහැරගෙන ගිහිල්ලා නිවසක රඳවගෙන දිනක් නිවසක රඳවගෙන මොහුට අමානුෂික විදියට වද හිංසන දීලා තමයි මේ ඝාතනය සිද්ධ කරන්නේ. නමුත් ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ එම ස්ථානයට ඔහුගේ ස්වාමි පුරුෂයා හොයාගෙන යනකොට ගිහිල්ලා එතන ඉන්නවා කියලා දැනගෙන බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළත් බණ්ඩාරගම පොලිසිය ඒ උන්ගේ රාජකාරිය නිසියාකාරව සිද්ධ කරන්නේ නැතුව එම ස්ථානයට ගිහිල්ලා මෙම ඝාතනය වළක්වන්න තිබුණු ඉඩකඩ සම්පූර්ණයෙන්ම වහලා නැවතත් එන්නේ. ඈ මෑයවත් එම ස්ථානයෙන් නොමග යවලා මෑටත් බොරු කියලා එම ස්ථානයේ එම කෙනෙක් නැහැයි කියලා නැවතත් පොලිසියට අරන් ඇවිල්ලා ඔහුව ඒ සමන්තව එතනින් අරන් යන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙනවා. බිරිඳට නොපෙනෙන්න එම ස්ථානයෙන් අරගෙන යන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙනවා බණ්ඩාරගම පොලිසිය. මේ අපරාධයක් වළක්වන්න තිබුණු අවස්ථාව බන්ධනාගාර මේ බණ්ඩාරගම පොලිසිය සම්පූර්ණයෙන්ම වළක්වලා දිනවා. බණ්ඩාරගම පොලිසිය මේ ඝාතනයට සම්පූර්ණයෙන්ම සහයෝගය දීලා දිනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් එම ස්ථානයේ තියෙන CCTV කැමරා තියෙනවා. ඒ කැමරාවල මේ පුජ්‍යලව ගෙනියන ඒවා සම්පූර්ණයෙන්ම සටහන් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. නමුත් එම කැමරා තියෙන මේ ස්ථානයේ හිමිකරුට පොලිසිය වක්‍රව ගිහිල්ලා පොලිසිය ඔවුන්ටත් බලපෑම් කරලා තියෙනවා මේවා කාටවත් දෙන්න එපා කියලා. දැන් මේ නිවසියන් උත්සාහ කරනවා, අපි උත්සාහ කරනවා කෙසේ හෝ නීති මාර්ගයෙන් මෙම සාක්ෂිය රැකගෙන මෙම සාක්ෂිය ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න. ඉදිරියේදී අපි හිතනවා අපිට මේ අදාළ ආයතනීට සහාය ලබා දෙයි කියලා. නමුත් ඒ එම ස්ථානයේ තිබෙන එම සාක්ෂිය විනාශ කරා නම් ඒ විනාශ කරන්නේ බණ්ඩාරගම පොලිසිය කියන එකද ගැනද අපිට විශාල සැකයක් මතුවලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ මේ විදියට අමානුෂික ඝාතන සිද්ධ වෙන්න නරකයි. නමුත් දැන් මේ ටිකට මේ දින කීපයට ඝාතන තුනක් කරලා දිනවා මේ පොලිස් අත්අඩංගුවේ ඉන්න පුද්ගලයන් දෙදෙනෙකුත් තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ ඔව්ව සොයාගෙන ගියා කියලා ඔහුගේ නිවසේදී ඊයේ මරලා දානවා. මේක මේ රටේ කොහෙද යුක්තිය? මේ ආණ්ඩුව රැකගන්න අද රනිල් වික්‍රමසිංහ සිද්ධකරේ පොලිසියට අනිසි බලයක් ලබා දුන්නා. අද ඒ අනිසි බලය පොලිසිය ප්‍රයෝජනෙට අරගෙන හිතුව විදියට අද මිනී මරන්න පුරුදු වෙලා තියෙනවා. මේගොල්ලෝ යම් තමන්ගේ යම් කොන්ත්‍රාත් කරන්නත් මේගොල්ලෝ උත්සාහ කරනවා. මේවා තුලින් මිනිසුන්ව වදහිංසනයට පත් කරනවා. අපි දැක්කා පෞගිය කාලය පුරාම අපි දැක්කා පොලිසිය හිතු මතේ තරුණින් අරන් ගිහිල්ලා අයිස් කුඩු දාලා බන්ධනාගාරගත කරනවා. මේවා කරන්නේ පොලිසිය මොකටද? තමන්ගේ පටි රැකගන්නද ඒවා සියල් මේ ආකාරයට නිකන් ඉන්න මිනිසුන් අල්ලන් ගිහිල්ලා බන්ධනාගාරගත කරනවා. ඒ වගේම හිතු මතේ අද මිනි මරන්න අරන් තිනවා. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහට අපි කියනවා දීපු මේ බලය නැවත ලබා ගන්න. මේ දිනුණු අනිසි බලය නිසා මා ජනතාවට සිවිල් ජනතාවට විශාල හානියක් වෙලා තියෙනවා. පොලිසිය මේ සිවිල් ජනතාවගෙන් විශාල ආකාරයට අනිසි ලෙස පරිගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මා ජනතාවට මෙවැනි දේවල් වලට ඉඩ දෙන්න එපා. මේ ඊට පස්සේ මේගොල්ලෝ බොරු නාට්‍ය දානවා, ලොකු අපරාධකාරයෙක් කියලා පෙන්නනවා.
මේ කියන කුඩු ඉස්සරහට දාන්නේ මේ කුඩු ව්‍යාපාරිකේ කච්චර කුඩු තිබුණා මෙච්චර තිබුණා මෙච්චර නඩු තිබුණා කියලා අම්මු බොරු කියලාද පොලිසිය මෙම ඝාතන කරන මෙම ඝාතන සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. දැන් කියන්නේ මේ දැන් අපිට දැනගන්න ලැබුණේ මේ මාධ්‍ය මගින් අපිට දැනගන්න ලැබුණේ මෙම තරුණයාව අර පොලිස් නිලධාරියෙක්ට වෙඩි තබපු සිද්ධියට සම්බන්ධයි කියලා තමයි මේ තරුණයාව අරන් තියෙන්නේ. නමුත් ඒක සිදුවීම සිද්ධ වෙන වෙලේ මේ තරුණයා ඉඳලා තියෙන්නේ බිරිඳක් සමග මේ ඔහුගේ රෝගයකට ප්‍රතිකාර ගන්න. දැන් මේගොල්ලෝ කියනවා දැන් අපි කියන්නේ මෙම තරුණයා යම් දෙයකට සම්බන්ධ නම් මේ රටේ තියෙනවා ගරු අධිකරණයක් තියෙනවා. ආ උසාවියක් තියෙනවා. ආ ගරු අධිකරණයක් තියෙන මේ රටේ නීතියක් තියෙනවා. එහෙම නම් ඒ නීතියෙන් තමයි දඬුවම් කරන්න ඕනේ. නීතියෙන් දඬුවම් කරනවා වෙනුවට කිසිම කෙනෙක්ට ඕන ඕන විදිහට මිනි මරන්න බෑ. අද පොලිසිය ඒක කරනවා. අපි කියන්නේ මේ විදිහට තමා කවුරුවෝ වරදක් කරලා තියෙනවනම් කාට හරි චෝදනාවක් තියෙනවනම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒ වෙනුවට මිනි මරණ එක නෙමෙයි කළ යුත්තේ. ඒක තමයි අපි මේ රටේ බලධාරීන්ට කියන්නේ මේ ආකාරයට අනිසි විදියට තමන්ගේ බලය පාවිච්චි කරලා මිනි මරණ මේ බලු පොලිස් කාර්යයෙන් අත්අඩංගුවට ගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක අනිත් එක අපි දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ගෙන එහෙම ප්‍රශ්නයක් අහුවා. අහුවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා ඒ මේ ඒ කාල සීමාව තුලදී යන්න ඕනේ කාලය තුලදී එතනදී ඒ නිසා රැට යන්න වෙනවා කියලා. හැබැයි අපි දැක්කේ රැට ගිහිල්ලා මරණ එක විතරයි. දවල්ට ආයුධ පෙන්වන්න අරන් ගිහිල්ලා දවල් මැරුවා කියලා අපි දැන් දැකලා නැහැ කොහෙවත්. ආලවත් නැහැ අපි. මේ හැම එකක්ම අපි අහලා තියෙන්නේ එක්ක රෑ එක්ක පාන්දර. ඈ මේක වැඩේ කියන්නේ මේ මාංචු දාගෙන ඉන්න ඒ මාංචු දාගෙන ඉන්න පුජ්‍යලේ අත්තරංගු ඉන්න පුජ්‍යලේ මාංචු දාලා ඉන්නේ. දැන් මාංචු දාලා ඉන්න පුජ්‍යලේ බෝම්බ ගැහුවා කියනවා. ආ වෙඩි තියන්න හැදුවා කියනවා. එතකොට මේ පොලිසිය ඉන්නේ පඹයද? ඈ පඹය ටිකක්ද පොලිසිය ඉන්නේ? ඒකයි අපි අහන්නේ. ඉතින් මේ විදියට මේ මාංචු ගලවලා ආ බෝම්බයක් කොමට උඹ ගහපන් කියන එකද පොලිසිය කියන්නේ මේ අපි අල්ලගෙන යන මිනිස්සුන්ට. ඒ නිසා මේ ඔක්කොම බොරු නරි නාටක. ඉතින් මෙවැනි නාට්‍ය දාලා මහජනතාවගේ අස්සන්ද කරන්න බෑ දැන් පොලිසියට. ඉදිරියේදී පොලිසියට මහජන නැගිටීමකින් උත්තර දෙනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් අපි අද මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි කරන්න ආවේ මේ සම්බන්ධව මොකද මේ බිරිඳගෙත් ඒ දරු දෙදෙනාගෙත් සම්පූර්ණයෙන්ම මූලික අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා. මානව හිමිකම් කඩ වෙලා තියෙනවා. ඒ උඩ අපි සිරකරු අයිතිවාසිකම් සොරකීමේ කමිටුව හැටියට මැදිහත් වෙලා මොවුන්ට වෙච්ච අසාධාරණ විරුද්ධව අපි ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවල ගන්න මුල් පියවරක් හැටියට තමයි අද අපි මානව හිමිකම් කොමිසම් සභාවට ඇවිල්ලා පැමිණිලි කරන්නේ. ඒත් සංජීවගේ බිරිඳ තමයි මම. අපි මහත්තයා ඒ බණ්ඩාරගම ගෙදර හිටියා කියලා ඔප්පු කරන්න ගලන් තියෙන එකම ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මට ගන්න විදියක් නැතු වෙන්නේ මොකද බණ්ඩාරගම පොලිසිය ගිහින් කියලා තියෙන ඒක කාටවත් කිසිම කෙනෙක්ට ලබා දෙන්න එපා කියලා ඒ ආයතනයේ මේ ඉන්න කෙනාට මේ කියලා තියෙනවා. මට ඒක එහෙම කියන්න පුළුවන්. මට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ මනුස්සයා මගේ ඉස්සරහා මෙකවා මට ඒව තියෙන ශක්තිය ඔප්පු කරන්න. මට ඒ ශක්තිය ලබා ගන්න මේ ඒ මගේ මහත්තයාව ඒ ගෙදර ඉඳලා බලෙන් හිර කරගෙන ඉඳලා ඝාතනය කරේ කියලා ඔප්පු කරන්න මට ඒ ශක්තිය විතරයි. මට ඒක ලබා ගන්න කොහොම හරි හැමෝගෙම උදව් ඕන. මේ බණ්ඩාරගම පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරත් කිසිම මේවක් කිසිම සහනයක් හම්බ වුනේ නැහැ. ඒ හින්දා මට ඕනේ මට බණ්ඩාරගම පොලිසියට යන්න බෑ ඇත්තට. මොකද මට කිසිම සහනයක් හම්බුන්නේ නැහැ. මොකද මට මේ තව ඉස්සරහට ගියත් වෙන්නේ මගේ පිට මොන හරි තව දාලා මාව හිර කරන්න පුළුවන් කම තමයි තියෙන්නේ. මම බයයි ඇත්තට. මම දැන් ගෙදර ඉන්න මොනකද පොලිසියට විරුද්ධව යනවා කියන්නේ බේසි වෙන්නේ නැහැ කියන එක දන්නේ මම. ඒ වුණත් මෙතන ගොඩක් ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. මොකද මගේ මහත්තයා මිනිමරු එක්වත් එහෙම කෙනෙක් මේ ආයතන කරාපිටියේගේ ඔළුවේ රෑෂ් එකක් තියෙනවා බෙහෙත් ගන්න ડોක්ටර් කන්නංගර ගාවට. එතන අපොයින්ට්මන්ට් දාලා එහෙම නිකන් ගිහිල්ලා බෙහෙත් ගන්න අපොයින්ට්මන්ට් දාලා එහෙම කළා තමයි බෙහෙතර එතනින් උනත් එයා එතන බෙහෙත් ගන්න ගියා කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙම දීදී මගේ මහත්තයා මිනිමරුවෙක් නෙවෙයි කියලා ඔප්පු කරගන්න මට තියෙන එකම දේ නැති කරන් තමයි පොලිසිය හදන්නේ. අනේ දෙන්නේ මට ඒක අර පරිස්සම් කළා මේ මගේ මහත්තයා නිවැරදිකාරයෙක් කියලා මට ඔප්පු කරලා දෙන්න. මට තියෙන එකම දේ එච්චරයි.